ලෝකයේ පළවෙනි වතාවට මිනිසෙක් සමුද්‍රය කදපු පොළොන්නරුව සමුද්‍රය හදපු ලෝකයේ අටවෙනි පුදුමින සීගිරි හදපු ජන්ත්‍ර සූත්‍රණ ඇතුළු යකඩ නවපු මොන තරම් විස්කම් කරපු රටක්ද මේ අන්තිමට ලැජ්ජාවක් හිරිකක් නැතුව මුළු රටම බංකොලොත් කියලා මුළු ලෝකෙටම කියන අමනොය හිටෙන රටක් නේ මම මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ඔස්ට්‍රේලියාවේ චරිත හතක් රඟපානගේ වෙලාවේ එහේ මහාචාර්යවරු ආචාර්යවරු කතිකාචාර්යවරු නැවිතලා හිටියේ ඒගොල්ලන්ගේ සේවා කාලය ඉවර වෙලා ගෙවල් වලට යන්නේ නැතුව බලන්න ශ්‍රී ලාංකිකයේ කොහොමද මේ චරිත හතක් කරන්නේ වේදිකාවේ පෑය දෙකක් ඇතුළත ප්‍රවෘත්ති තහන් අහන්න කියලා අපිට නීතියක් තියෙනවා අපේ ගෙදර ප්‍රවෘත්ති තහන් ඉන්නකොට කිව්වා මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් කෙළණි රජමහාවාරාධිපති මාපිරික බුද්ධරගත හිමියන් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්තංගෝ අත්තරංගෝට ගෙන. ඒකට මං කියන්න මං බිම පෙරේ පෙරේ යඬුවා සීගිරියට සීගිරිය තාර ගහපු වෙලාවේ 60 දශකයේදී. මා බාල කාලේ. අයිබෝන් සුබ උදෑසනක් සෙනසුරාදා උදෑසන 10 පහු වෙලා විනාඩි කිහිපයක් ගත වෙලා තියෙන අපි මා බාල කාලයේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් ඉන්නේ. ඔබ දන්නවද මැදිරියට කවුද ඇවිත් ඉන්නේ කියලා? අපි මොකද කලින් දැනුවත් කළානේ කවුද අද මැදිරියේ ඉන්නේ කියලා. එතුමා ගැන හඳුන්වන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ප්‍රවීණ රංගදරයෙක් වගේම තමයි අධ්‍යක්ෂවරයෙක් පිටපත් රචකයෙක් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විල්සන් ගුණරත්න මහත්මයා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් මහේෂි, ආයුබෝවන් නෙත් අසන සියලුම දෙනාට. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්න. මොනවද මේ දවස්වල වෙන්නේ? මොකද කරන්නේ මේ දවස්? ඇත්ත වශයෙන්ම මම නිර්මාණ කීපයක කාර්යබහුල තත්වයක ඉන්නේ. මම ඔබගේ ඉල්ලීමට ගරු කරලා නෙත් FM වලින් බැලුම්ගල වගේ වැඩසටහන කරනවා. ඒ සේවයට ගරු කරලා දාව මිසක් නැත්නම් මට තාමත්ම අවුරු මේ කාලේ වැය කරගත්තේ. මම විදේශ රටක ඉඳලා ආවෙත් දවස් 3කට ඉස්සෙල්ලා. මම ගියා සමීක්ෂණයක් කරන්න මාලදිවයින දූපත ගැන. දැන් බලන්න අපිත් දූපතක්නේ. මාලදිවයින දූපතේ ගොන් තොටුපළේ වාරලිනුට පේනවා මොන තරම් ජනකන්දරාව සංචාරක වෙනවද කියලා. මොනතරම් මාලදිවයින තියෙන වතුර ටික ඉතරයි. එනිසා මාලදිවයින ගොඩනැගල ඉවරයි. ආර්ථික ගොඩනැගල ඉවරයි. මාලදිවයින ඊළඟ પરම්පරා ගණනාවකට රටේ ආර්ථිකය සහ ක්‍රමෝපායන හදලා ඉවරයි. එනිසා මම ගියේ අපිට මොකද වෙලා තියෙන කියලා බලන්න. මොකද සුරපුරේ කියලා මම චරිත 14ක් රඟපාන දෙස් විදෙස් වාසීන් මාත් ආන්දෝලනයටත් ප්‍රසාදයටත් පාත්‍ර වෙච්ච චරිත හතක් වලින් පස්සේ මම අභියෝග අරන් තිනවා චරිත 14ක් කරන්න සුරපුරේ කියන ටෙලි නිර්මාණයේ. ඒ ටෙලි නිර්මාණය වෙන්නත් පුළුවන්, ඒක චිත්‍රපටයක් වෙන්නත් පුළුවන්. අතවසෙම මම ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. මේ සුරපුරේ තේමා ගීතයලා තියෙන්නේ ඔසඳ ගුණරත්න, ඒ සංගීත පුලස්ති අභිෂේක් විසින් කරන්නේ. එතකොට දැන් මේ සුරපුරේ කියන අතරතුර දුම්මලවරම රංජිත්‍රි අල්විස්ගේ දුම්මලවරම නාට්‍ය පෙරපුහුණු මෙයසල් කරන හිට පළවෙනි පෙරපුහුණු පටන් ගන්නවා. ඒකම සුද්ධගේ කියුම කියලා වේදිකා නාට්‍යයක්. ඒක උපහාස රසයෙන් පිරුණු සංගීතය හා සම්මිශ්‍රණය වෙන වේදිකා නාට්‍යයක්. ඒකේ පළවෙනි දර්ශනය තිබුණා, දැන් දෙවෙනි තුන්වෙනි දැන් 12 දර්ශනය නොවැම්බර් 12 මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ දී අපි පැවැත්වුවා. ඒකෙන් කියන්නේ අත්වස මේ සුරපුරේ ඉන්න විදේශික චරිත මර්ගපානේ ඩොක්ටර් විල්සන් කියලා වාචාර්වරේ. ඔගෙන් අහනවා ඔබයි මේ රටට එන්නේ කියලා. එයා කියනවා අවුරුදු 74ක් තිස්සේ මම බිරිඳෙක් ඉන්න කාලෙ ඉස්සෙට මගේ දෙමෝපියොත් එක මං ආවා. දැන් දෙමෝපියොත් නැහැ. නමුත් මම එනවා තාමත්. ඒ ඔබට මේ ලංකාවට මෙහෙම එන්නේ. මම එන්නේ ධාන්‍ය ධනය පිරි නෙක පළතුරු පිරි ජය භූමිය ලංකා බලන්න. ඒතොර එයාගෙන් අනිත් එක අහනවා ඉතින් ඔබතුමා එක දැක්කද? මම තාම හොයනවා. අවුරුදු 74ක් තිස්සේ ඕගොල්ලොත් හොයනවා වාගේ. මේකේ තියෙන උපහාස රසය උපහාසයම තමයි පටන් ගන්න. මේකේ තේමා ගීතයක් තියෙන්නේ මේ රට හදන්න හුඟක් දෙන හදනවා, හදන්න එන සමහර උන් හැදෙනවා. අරයා මෙයා ගින් ලෝකේ වටේ ණය අරන් ඇවිත් එබුවම්ම කර කටේ. කුලල් කෑම නැවතුණු දා රටේ රට යාවි පෙරට හැටට හැටි පුතේ. අපි පිටරටවලට හාල් අරපු, බුරුමෙට කණ්ණාඩි අරපු, ලෝකයේ පළවෙනි වතාවට මිනිසෙක් සමුද්‍රය කදපු පොළොන්නරුව සමුද්‍රය හදපු, ලෝකයේ අටවෙනි පුදුමින සීගිරි හදපු, ජන්ත්‍ර සූත්‍රණ ඇතුළු යකඩ නවපු මොන තරම් විස්කම් කරපු රටක්ද මේ? අන්තිමට ලැජ්ජාවක් හිරිකක් නැතුව මුළු රටම බංකොලොත් කියලා මුළු ලෝකෙටම කියන අමනොය හිටෙන රටක් මේක. ඒක පැහැදිලිව කියනවා. වරහන් ඇතුළේ අමනොය හිටෙන රටක් මේක.
මුළු ලෝකෙටම කිව්වා අපි බංකොලොත් කියලා. අපි එංගලන්තයේ අයවැයටත් ණය දුන්න රටක් මේක. හොඳයි මහේසි, කියන්න ඉදිරියට ඔබගේ. ඔව්, අපි ඉදිරි කතාව ඉදිරියට යමු. රට ගැන බොහොම හැඟීමෙන් එතුමා කතා කරන්නේ. අතින් අපි වගේම හොඳයි, අපි කුංචි කාලේට යමු, බාල කාලේට යමු. අපිට සම්පූර්ණ නම කොහොමද තියෙනවද තුමා? විල්සන් ගුණරත්න. අපි දන්න නමමයි. ඔව්, එචරයි. එහේ ඉපදුනේ කොළඹ. එහෙමද? හරියට හරි. කොළඹ. මහේසින් මේ නෙත්ෆේ මොකද හුඟක් හොයාගෙන තිබ්බේ. මම කළුතර අපේ මුල් ගම. නමුත් අපේ පියා මගේ ජීවිතේ වාසනාව දෙකක්ම තියෙනවා. මගේ පියා මිය ගියාට පස්සෙ මගේ මාමා, මමගේ සහෝදරයා, ඔහු අපි වරගෙන ආවා කැලණියට. ඊට පස්සේ පසු කාලක මාවයි මගේ සහෝදර දෙන්නෙක් හිටියේ. ඒ දෙන්නව කැලණි විශ්වවිද්‍යාලයට යොමු කරුවා. මාව මට මතක දශකය අපේ අම්මට කියනවා, නංගි මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ, ටික සීරියස් දෙයක්. මම තීන්දුව කළ පොඩ්ඩව රට අරින්න හෝටල් ක්‍රමණකරණ උගන්වන්න. එයා අයිල හිට්ලර්ගේ අයියා වගේ, ආයේ තීන්දුව වෙනස් කරන්න බෑ. මම අද සතුරු වෙනවා ඒ ගමන මාව ඇරපු ගැන. අද මම හෝටල් ක්‍රමණකරණේ මේ වෙනකොට විවිධ තනතුරු, ඉහළම ක්‍රමණකාරී තනතුරු දරලා දැන් මම ඒකේ හෝටල් ක්‍රමණය පිළිබඳ පාඨමාලා මෙහෙවන, ක්‍රමණකරණ ගැන පාඨමාලා මෙහෙවන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු තැනට ආවේ. ඉදා ඔහු මාම මංගින කෙරෙහි බොහොම ඈත බලගත තීන්දුව නිසා යොමු කරපු හින්දා මම ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. මම මට මතකයි, මම එක කියන්නම ඕනේ Neth FM හරහා මහේෂි, මම මොනෑ විශ්වවිද්‍යාලයේ ඔස්ට්‍රේලියාවේ චරිත හතක් රඟපාන ගිය වෙලාවේ එහේ මහාචාර්යවරු, ආචාර්යවරු, කථිකාචාර්යවරු නැවිතලා හිටියේ ඒගොල්ලන්ගේ සේවා කාලය ඉවර වෙලා ගෙවල් වලට යන්නේ නැතුව මේ බලන්න ශ්‍රී ලාංකිකයෙක් කොහොමද මේ චරිත හතක් කරන්නේ වේදිකාවේ පැය දෙකක් ඇතුළත. ඉක්මනින් වේශ රූපණය වෙනවා, ඇඳුම් මාරු වෙනවා, කටහඬවල් වෙනස් වෙනස් කටහඬවල් වලින් ඒ චරිතය අදාළව කතා කරනවා. එතකොට ඒගොල්ලෝ හැව මං කව මම එකක් දැම ශ්‍රී ලාංකිකයෙක්, අපි මේ වගේ පරිසරයක් තියෙන රටකින් ඇවිල්ලා ඉන්නේ. දෙවැන්න මම ශ්‍රී ධර්මාවරක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්, ඒ නිසා මේ අභිගම බාරගෙන තියෙනවා කියලා. ඉවරලා උන් ඇත්තටම හරි ප්‍රසාදයටපත් වුණා. ඒ අභිමානය මට විතරයි, මම පැහැදිලිව කියනවා ක්‍රිකට් විතරක් ගහලා රටක අභිමානය නංවන්න බෑ. එහෙම හිතන අය ඉන්නවා. ක්‍රිකට් විතරක් ගහලා අභිමානය නංවන්න බෑ රටේ. දැන් පේනවනේ දැන් වෙලා තියෙන තත්ත්වයක් නේද? නමුත් විවිධ දේවල්, සංස්කෘතික ලක්ෂණ තියෙන විවිධ දේවල් අපි මගේ තවට සරහා තියෙනවා. ක්‍රොස් කල්ච එක්ස්චේන්ජ් කියලා මේ රටයි ඒ රටේ ඉන්න කලා ක්ෂේත්‍රයේ නියලන අය දෙපාර්ශ්වම එකතු කරලා වැඩසටහන රාශියක් කරන එකද පළවෙනි අදියර විදියට සුරපුරේ රඟපානවා. රෂ්‍යන් ජාතිකයෝ රඟපානවා, චීන ජාතිකයෝ, ජපාන්, බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඒ අය රඟපානවා මේ සුරපුරේ. දැන් මේ හැකියාවන් ඔබතුමාට එන්නේ පුංචි කාලේ මේ වේදිකාවේ රඟ දැක්වුවද, මේ ආభాෂයක් තිබ්බද? ශ්‍රී ධර්මාරෝක විද්‍යාලයේ තිබුණා. නමුත් ඇත්තම මේක පිටිපස්සේ මහා දවිපද සිද්ධියක් තියෙනවා මහේෂුවා. දැන් මම බාල කාලයක නිසා මේක කියන්න ඕනේ. හැබැයි ගොඩක් අය දන්නවා මගේ මේක ඇසින් දුටු අය තාම ඉන්නවා මං වගේ වයස්කත ඇති. මහේෂ් මේ ඔක්කොම කරන මටත් අවුරුදු 83ක් වෙනවා. දැම නෙමෙයි, ඇස් දෙක උඩ ගියා. තව අවුරුදු 10කින්. හොඳයි, තව 10කින්. අවුරුදු 11යි වයසේදී මට කැලණි රජමහා විහාරේ මම දහම් පාසලේ හිටියා. ඒ හාමුදුරන් වහන්සේට පෙන්ව අපේ ජූඩි නිමලවත කියන ගුරුතුමිය මේ දරුවා හොඳයි ඒ කටයුතර කියලා. මම දන්නේ මොන කටයුතරද කියලා. මද්දුම් බණ්ඩාර වගේ බෙල්ල තියන එකක් හරි මම යනවා. තරුණ කාලේ ළමා කාලේ මගේ හැටි එහෙමයි. ඉදිරිපත් වෙනවා. මම නැගිට්ටා. ඊපස්සේ හානකිටලා හාමුදුරංගල ඇවිදන් එනකොටම කිව්වා හරියට හරි. මේ තමයි බිය නැතු එන හැටි බලන්නකො කියලා. මොකද මාපිටික බුද්දරක හාමුදුරංගල බලන්න ඕනේ අඩි ගානක් උස කෙනෙක්. ඊට පස්සේ මට තිබුණා මල් මාලයක් දාන්න. මල් මාලයක් දාන්න ආවේ වාහනයක ඒ රටේ හෙදර් ඉවකට හිටපු අගමැතිතුමා. එතකොට මේ අද වගේ ඩිෆෙන්ඩර් 6ක් 7ක් වට කරගෙන එන්නේ නැහැ. පොලිසිය රාළහාමිල දෙන්නෙක් ආව මෝටර් බයිසිකලෙක. එළ එතුමා බැස්සා මට එක්කවා, අර එතුමාට තමයි මල් මාලේ දාන්න ඕනේ කියලා. දැන් මේ මල් මාලේ දාන්න ඕනේ කියලා කියනකොට ඉතින් හිටපු ෆොන්සකස මාව ඉස්සුවා. ඉස්සුවට ඒත් බෑ මල් මාලේ දාන්න, එතුමා ඒත් උසයි. දැන් මම වැඩේ කරන්න එපා. මගේ තියෙන කුඩා කාලේ වගකීමක් බාරකොත් ඒක කරනවා කොහොම හරි කරනවා. මං කර වැඩේ බෙල්ලට අත දාලා බෙල්ල නැව්වා. උණු නැවලා මල් මාලේ දැම්මා. ඔයා ඔය මූණෙන් පින්න ඉරියව් වටේ ඉන්න අය ඔක්කොම කරනවා. හාමුදුරුවොත් සිවුර මෙහෙම කරලා ගහලා බලන් හිටියා මගේ දෙය. ජූඩි නිමාදේ ටීය සාරි ඔසරිය පටි හොම ගහලා
මේ මොකද කියලා රටේ අගමැතිතුමානේ. නමුත් මම මගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ කොහොමරි. ඒතකොට බුලත් දෙන්න හිටියා සුරු බුරු බුට ගෑනු ළමෙක්. එයා තමයි බුලත් දෙන්න ඊළඟට. එයාත් බුලත් දියා මගේ දිහා හිනා වෙලා බැලුවා. මහා පුදුමාකාර හිනාවක් එහේ මූණේ තිබුණේ වෙලේ. ඔයාට කියන්න ඕනේ ඒ බුලත් දුන ළමයා එදා එදාට අවුරුදු 9යි එයාට. ඒ ළමයා මට තාම බුලත් දෙනවා. එයා මගේ බිරිඳ දැන්. බාල කාලේ හංගිනකොට මේක බොහොම සතුටුදායක ආරංචියක් වේවි. ඉතින් මොකද ඒ ඒකට කවටකම් කරලා ඒක දෙමෝපිය කොන දෙමෝපිය අපිව හම්බෙලා බය නැතුව මේක කළානේ කියලා. ඊට වඩා එතන තිබෙන දේ තමයි බණ්ඩාරනායක මහත්තයා දැනගත්තා මම මේ දරුවා අමාරු වැටුණා දැන්. මම අතින් අරගෙන වේදිකාවට නැග්ගා. එදා බණ්ඩාරනායක මහත්තයා වේදිකාවේ ඉඳලා කරපු කතාව මගේ මාපටැඟිලි ඉඳලා ඔළුව දක්වාම දුවගෙන ගියා. ඒක තමයි සර්ව කාලීන සර්ව ලෝක සත්‍ය. එතුමා කිව්වා ගරුතර සංගතන අවශ්‍යයි. මැටි අමටි බොරොනි, තංගනපටි බොරොනි, දම් පාසලේ ශිෂ්‍යාවනි, ගුරුමෑණි බොරොනි, පිය බොරොනි. මට කියනවා මගේ අම ගගමැටි තනතුර නමතරව තව තවත් බොත් තනතුරු ගන්න වරාය ගන්න ගුවන් යාන සමාගම් ගන්න. මං කියනවා මට දෙන්න වැඩ කරන්න. මගේ මරණයෙන් පස්සේ මිනිස්සු කිව්වොත් බණ්ඩාරනායක කියන මිනිස්සයා අවංක සමාජ සේවකයෙක් කියලා. ඒ තනතුර මට ඇති. මහේෂි, මේක සියලුම දේශපාලඥයන්ට මේ රට විනාශ කරපු කරන්න පුළුවන් ඔක්කොම මගෝඩිකම් කරලා මේ රටේ ජනතාව මේ වගේ අමාරුවකට දාපු, අපි බංකොලොත් කියලා කිනතරටම රට ගෙනාපු සියලුම දේශපාලඥයන්ට මේක හොඳ පාඩමක්. මේක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ නිසා අවුරුදු එච්චර තරන්නේ නෙමෙයි. මේ ළඟදීත් මේ ගැන කියවුණා. ඒ බණ්ඩාර මහත්තයාට විශාල බලපෑම් කළා ඒ හාමුදුරුව වරාය. මොකද ඒගොල්ලන්ට වුණා ව්‍යාපාර කටයුතු කරන්න. ඒ නිසා තමයි බණ්ඩාර මහත්තයා මරණය දක්වා ඒ කුමන්ත්‍රණය ගියේ. මේකේ තියෙන දෛවපද සිද්ධිය කියන්නේ මම දේශපාලන ප්‍රහසන කරන්න ඕන කියන මූල බීජේ පිළිසිඳ ගත්තේ එදා. ඊළඟට මේ රටට වැඩ කරන්න ඕන කියලක. ඊළඟට ඒ පන්සලේම නායක හාමුදුරුව බුද්ධරත්න හාමුදුරුව දැන් අපි කුඩා කාලේ දැන් ප්‍රවෘත්ති යනකොට මගේ මෑණියක ඔයා මල්මල දාපු ඒ අගමැතිතුමා වෙඩි තියලා මරලා තිනවා. මේ ওই පන්සලේ නුනේ ඔන්න ඔය කතා වහන්න කියලා ගුණකතනයක් කළා මාපිටික බුද්ධරත්න හාමුදුරුව. මේ මා බාල කාලේ සිද්ධියක් කියන්නේ. ඒකල ප්‍රවෘත්ති වල ඒක තිබුණා හතාමාරට ඒක අටවෙනකන් තිබුණා. ප්‍රවෘත්ති තහන් අහන්න කියලා අපිට නීතියක් තියෙනවා අපේ ගෙදර. ප්‍රවෘත්ති තහන් ඉන්නකොට කිව්වා මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් කළේ රජමහාවාරාධිපති මාපිටික බුද්ධරත්නතුමියන් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙනේ. අන්තිම ඔහු දෙවෙනි විත්තිකරු වුණා. ඉතින් මහා බාල කාලේ මේ වගේ හැලහැප්පිලි වලින් තමයි ජීවිතේ ගොඩ නැගුණේ. ඒ නිසා තමයි ඉතින් මම කුඩා කාලේ මංගලුස්සෙවට ගියවත් මා පැත්තට අරන් ගිහිල්ලා අහනුව කට්ටිය අර බණ්ඩාරනායක මහත්තයාගේ කතාව කියන්න කියලා. ඒ කාලෙත් මට ඒ විදිහට කියන්න පුළුවන්කම තිබුණා. පසුව මම නවදිල්ලියේ නොයිද විශ්වවිද්‍යාලයේ IFTC ආර්තනයට ගිහිල්ලා මම ඉගෙනගත්ත පර්ෆෝමින් ආර්ට් කියන එක ඉගෙනගෙන මේ කොහොමද විවිධ කටහඬවල් කරන්න මොනවද කර යුත්තේ. සැබැවින්ම කෙනෙක්ගේ හුස්ම ගැනීමේ ඒ ශෝෂණ පද්ධතිය ඔහු හසුරුවන ආකාරයත් ඉගෙන ගන්න ඕනේ. මොකද ඒකේ කටහඬල් වෙනස් දැන්. ජයජන මහත්තයා කවදාද දැන් ටිකට් ඉස්සලා අපිට හම්බ වුණා මහින්ද දේශප්‍රිය මහත්මයා එතුමා. ඒක න මතක් කළා මම මේ කීපු කතාවක් ගැන ජයජන මහත්තයානි. දැන් එතුමා කතා කරනකොට විශාල උච්ච ස්වර වලට යන්නේ. මහේෂි මං කියන්න ඕමනායි දැන් මේ රටට වෙලා තියෙන මගේ හැමෝම අහනවා. මේ වාගේ ආර්ථික පීඩන තියෙනකොට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා There are only three things you could do now. Tamula hala karanna one tuwak tiyana. Eka thamai English bhashawen kiyanne big borrow steal kiyala. Big borrow steal. Eka kiyanne ekko hinga kanna one nannan nayata ganna one nannan horakan karanna one. Mage naatiye tiyena oka kiyenoda eigulu kiyana sir api meka hondatama karala tiyena sir. Api hondatama kala kala kawuruth kiyanne. Oy thunuma karalanne tiyene. Naya aran thino hinga kanawa. Ida passe me හොරගම් කරන ඔය තුනම කරලා තියෙන මේක 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 කියන බය වෙන්න ඕනේ මේක ඇත්තනේ මේක වුණානේ. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මේ පුංචි කාලේ කියන්නේ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා හිටියා. සහෝදර දෙන්නෙක් හිටියා. ඒ කියන්නේ එක මගේ වැඩිමහල් සහෝදරයා උම්මිගේ අපේ දෙදෙනාත්
අටත් මේ ගෞරවය බෙදෙන්නුනේ මාව. මං ඊතවස බටහිර සංගීත කලේ බටහිර සංගීත කණ්ඩායමක මං ඩ්‍රම්ස් වාදකෙක් විදිහට වැඩ කටයුතු කළා. ඒ නිසා මම හිතුවේ මං සංගීත වේදිකාවක් වෙනුවට වඩා මගින් ඊට වඩා දෙයක් රටට කරගන්න පුළුවන් කියලා. මට පොඩි කාලේ තුල ඒ නායකත්වයේ ලීඩර්ෂිප් කියන එක තිබුණා පොඩි කාලේ. නැත්තම් ලංකාවගේ රටක දේශපාලන ප්‍රශ්නයක් කරන්න බෑනේ අවුරුදු 20ක් එක දිගට එකම කණ්ඩායම තියාගෙන. ඔව්. එතකොට එනිසා මහේෂි මේ මගේ වැඩිමහල් සහෝදරයා ඔච්චිත පඩි දෙකක් කළා. ඔහු මිය ගියා මෙල් මෑතකදී. මගේ දෙවෙනි සහෝදරයා තමයි මගේ හැම නිර්මාර්ග පිටපත් ලියන්නේ. මොකද සමහරවිට මම ලියන ඒවා වල එයා කියනවා දැන් මේක තරමක් ආවේගශීල මේ රට ගැන හිතනකොට මේ ඊළඟ පරම්පරාව ගැන හිතනකොට මන්ද පෝෂණය තියෙනවා කියලා කියලා මේ දරුවෝ ගැන හිතනකොට මහේෂි අපි මොකද්ද කරලා කියලා තියෙන කියලා හිතන වැඩිහිටියෝ විදිහටනේ. ඉතින් මම මේක එක තැනක ලිව්වා. ඒ සුද්දට සුද්දගෙන් අහනවා සර් එයාට සිංගල් ටිකක් පුළුවන් සර් අපිට සර්ගේ රටට එන්න බැරිද? What did you say? සර් අපේ රටට එන්න බැරි. Why should you come to my country? මේ රට නිර්වාණයක්. මේ වගේ රටක් ලොකෙ වෙන්නේ කොහේ නෑ. ඔකුල එක්කිටු වෙලා මේක එක රට හදගන්න. Hey, you must love your mother country. You should love your mother country. ඒ කියන්නේ ඔගේ මව්බිමට ආදර ගන්න කියලා. You should love your mother country කියනකොට අනිත් එක නෝ සර් මද කණ්ඩ දෙයක් නැසද අපේ උන් මේක ලෙල්ලටම කාලා තියෙන්නේ කියලා. මේක ඇත්තක් නෙවෙයිද? මේක මං කියන්නේ බය වෙන්න ඕනේද? මේක නේද අසත්‍යෙන් තොර සත්‍ය. මේක වුණානේ. හොඳයි. දැන් මේ අර සහෝදරයෝ දෙන්නත් එක තිබ්බ මතකයන් කොහොමද මේ අපේ පුංචි කාලේ කියන්නේ දෙන්නත් එක්ක ආදරෙන් ගත කරපු කාලයන් මතක් කරන්න පුළුවන්ද? මොකද අර කට්ටිය දැන් ආදරෙන් හැබැයි එක දෙයක් තියෙනවා මේ මාව පාලනය කිරීම මාමට හැර දැන් මව බොවලාට කියන්නේ ඉන්නකෝ මාම එනකන් කියලා. මම ඒ ඔය දැන් ඔය කැලණිය කියලා ගම්මානේ සමහර අය මේක අහනවා මතකේ සුදු නේෂන් එකක් මේ දහම් පසන්දරයක ඇඳගෙන මම පෙරටු කරගෙන යනවා මේ අනිත් ඇහ පෙළපාලිනවා මකාගෙද මේ බලවේගය කියලා. ඊට පස්සේ උඩ තාප්පයක් තියෙනවා. ඒත් ඔය කොල්ලවින් කියලා හිටියා මගේ සහෝදරයාගේ හොඳ මිත්‍රයාගේ අක්ක කරන වැඩේ මා උස්සලා තියෙනවා. දැන් ඒගොල්ලෝ විවාහවිලා ළමයින්ගේ ළමයිනුත් තියෙනවා. මාව තාම දැක්කම කියනවා මම ඔයාව පොඩි කාලේ වඩාගෙන තියෙනවා. මම කියනවා දැනුත් වඩා ගන්නකෝ මාව කියලා අපි හිනා වෙලා යනවා. ඉතින් ඒ වගේ දේවල් කළා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මහේෂි මම හිතනවා කුඩා කාලේ ඉඳලා අපි දෙන්න ඕන පාඩමක් තියෙනවා. මං සිද්ධාර්මාර්ග විද්‍යාලයේ දැනටත් සිද්ධාර්මාර්ග විද්‍යාලයේ මොන උත්සවයක් මට ආරාධනා කරනවා ඒගොල්ලෝ තමයි දීප්තිමත් ශිෂ්‍යයෙක් කියලා. මම ඉන්නකම් කතික තරඟ වලින් වෙනම ස්කෝලට දිනන්න බෑ. කොහොම තෑගි අරගෙන යනවා. එතකොට මම හිතනවා ඔක්කොම වෙන තාත්තලා ඇවිල්ලා යනවා. මගේ ඉන්නේ අම්මා විතරයි ඉන්නේ. මම ඕකේන අම්මට කිව්වා මම කොහට අම්මලා තුන්දෙනෙක් ඉන්නවා කියලා. මම හිතුවා කවුද කියලා. මම ඊළඟට වගේ පාසල තුන්වෙනිම වගේ මාතෘභූමිය. මේ පාඩම අහන් ඉන්න දෙමෝපියෝ වැඩිහිටියෝ තමන්ගේ දරුවන්ට දෙන්න ඕනේ. මේ නිසාම තමයි මේ අම්මලා තුන්දෙනා වෙනුවෙන් මම ජීවිතය තර්ජන තිබුණත් මේ රටේ දේශපාලන ප්‍රශ්න කරලා මේ රටට මෙන්න මේ වගේ ක්‍රමෝපායන් ඕන කියලා. මුකුත් ඕනේ නැහැ කරන්න. තුනක් කරන්න. නිවැරදිව පිරිසුදු විනිවිද බහින් වැඩ කරන්න. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. ඔය තුනේ කරලා රටක් ගොඩනගන්න පුළුවන්. අම්මා එදා දුන්න අවවාදය තමයි එතුමාගේ හිතේ තිබුණේ බොහොම තදට කාවැදිලා. ඉතින් ආදරේ කරන්නේ ඒකයි රට වෙනුවෙන් අදත් රටේ වෙනුවෙන් අදත් වැඩ කරන්නේ ඒකයි. ඉතින් මේ දැන් අපි විල්සන් ගුණරත්න මහත්මිය දැන් මේ සහෝදර දෙනගෙන අපිට අයිත් කියන්න පෙරනවා මග ඇරුණා. ඒ දෙන්නත් එක්ක කරපු දඟවැඩ ටිකක් අපිට මතක් කරන්න බලන්න දෙන්නත් එක්ක කරපු තියනවද? දඟවැඩ කියන්නේ දැන් මම තමයි වැඩියෙන්ම ඒ වගේ වැඩ කරන්නේ. එකවරක් අපි මේ හැමෝටම වඩා ලොකු වෙසක් කූඩුවක් හැදුවා. අටපට්ටමක් හදලා එනකොට මගේ මව ඇවිල්ලා දැන් ඔච්චර ලොකුවට හදලා කොහොමද එළියට ගන්න කියලා. ඒක අවසර එළියට ගන්නේ මමනේ කියලා හැදුවා. හැදලා ගත්තට එළියට ගන්න බෑ. එක්ක දොර ගලවන්න ඕනේ. ඊට පස්සේ ආයේ කූඩුව ගැලවෙ. ඉතින් පොඩි අය ලොකු අය කියලා කවදාවත් කියන දේ අහන්නේ නැහැ නේ. කියන එක එයා කියන එකම අපි කරන්න ඕනේ. ඒ පොඩි කාලේ ඉඳලා ඒක තිබුණා. මම කියන දේ කරන්න ඕනේ කියන එක තිබුණේ හේතුව මේකයි. මේ රටට රට විනාශ වෙන හේතු දෙකක් තියෙනවා. මේක හොඳට මේක රටේ අය දැනගෙන කියන්න ඕනේ. අපේ රටේ ඉන්න කොටස් දෙකක්. එක කොටසක් වැඩක් කරන්න දුන්නාම කරන්න පුළුවන් හොඳම හේතු හොයනවා. දෙවෙනි අය වැඩේ නොකරන්නම හේතු කියනවා. ඒක තමයි රට උනේ. මේ නිලධාරිවාදයේ මේ තුච්ච නින්දිත පාහර නිලධාරිවාදෙන් මොනතරම් අය පීඩා විඳිනවද? මුළු රටක් පීඩා විඳිනවනේ. මම දැක්කා මම මේක මේ පැහැදිලිව කියන්න ඕනේ.
මේ ඇමතිවරු දිවුරුන් දෙනවා, ජනාධිපතිවරු දිවුරුන් දෙනවා. ඒක අන්තිමට අපේ මම අපේ අවංකව සේවය කරනකොට පොරොන්දු වෙනවා. අවංකව නෙමෙයි, පිරිසුදුව නිවැරදිව අවංකව විනිවිද භාවයෙන් කටයුතු කරනවා කියලා. මේකට විනිවිද භාවයක් කියන එක ගැන විහිළුවක් සමහර දේවල් ගැන හිතනකොට. හයි මාෂා, අපි ඊළඟට යන මම මේ තව කතා කිය යුතු යම් දේවල් තියෙනවා. හොඳයි. පාසල ගැන අපි මතක් කරන්න ඕනේ නේ. බොහොම ආදරෙන් පාසල ගැන කතා කරනවා ඔබතුමායි. ඒක නිසා මට පාසල ගැන දැනගන්න ඕනේ. දීප්තිමත් ශිෂ්‍යෙක් නේ, කොහොමත් ඒක කතා කරන්න දෙයක් නැහැ නේ. එහෙම හැමෝම කියනවා. හැමෝම කියනවා. පාසල තුල දීප්තිමත් ශිෂ්‍යෙක්, ඒ කියන්නේ බාහිර ක්‍රියාකාරකම් ගත්තත් එහෙමයි. මේ ක්‍රීඩා එහෙම කරලා තියෙනවද පාසල තුල? ඔව්, සෙවෙයි මේ කාලේ දැන් මගේ ශරීරය දකින්න පේනවා ඇතිනේ පොඩි කාලේ ක්‍රීඩා කරන්න ඇති කියලා. හිටිය අපිට හොඳ දැන් උපදේශක, ක්‍රීඩා උපදේශක ආරේ විමලසේන පරමාත්ම. එතුමා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔලිම්පික් තරඟවල. එතකොට අවස්වල අපිට මට හරිම මම වැඩිම කැමතුනේ ෆුට්බෝල්. මේ අදවයි ක්‍රිකට් පිස්සුවක් තිබුණේ නැහැ. මේ ක්‍රිකට් හොඳයි, මේ ක්‍රිකට් පිස්සුව ඉතාම නරකයි. මේ ඉතා මේ ෆුට්බෝල්, වොලිබෝල් ඒ වගේ ගැට දිවීම ක්‍රීඩා ක්‍රීඩා ඒවල ඉතින් මං හොඳට නීරුණ කෙනෙක්. ඒ නිසා තමයි අදත් මේ වයස තාම මේ වගේ ඉන්න පුළුවන් වෙලා තියෙන කියලා මං හිතනවා. ඒ ලැබිච්ච පන්නරේ ආර විමලසේන පරමහාත්මයා ගැන මතක් කරන ඔහු ක්‍රීඩා උපදේශක. ඔහු තාම ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ කෙළහැක උපරිමය කරමින් ඉන්නවා. ඇන් මට කනගාටුදායක දෙයක් ඇහුණ අපේ විදුහල්පතිතුමා අද විශ්‍රාම යනවා කියලා. විශාල කටයුත්තක් කළා ඔහුගේ කාලය තුළදී. පිහිනුම් තටාකයක් පවා ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ලැබුණා. ඒක තමයි පාසල් ගැන කියන තියෙන්නේ. කියන්න තියෙන. දැන් පාසලේදී ශිෂ්‍ය නායකයෙක් වුණාද ඔබතුමා? ශිෂ්‍ය නායකයෙක් කියලා හිටියා. හොඳයි. කොහමද යාළුවොත් එක්ක තිබුණ සම්බන්ධතාවය? නෑ, මම දරුණු ශිෂ්‍ය නායකයෙක්ද? නෑ. මම හෝ නන. ඒ කියන්නේ හොඳට හොඳ නරකට නරකයි. හැබැයි එක කලක් කවරක් මෝඩ වාමාංශික අදහස් තියෙන කට්ටියක් ඇවිල්ලා පාසලෙන් පාසල ගිහිලා තිබුණා ඉංග්‍රීසි විෂය එපා කියලා උද්ඝෝෂණ කරන්න කියලා අපිට. ඉංග්‍රීසි විෂය වුණා, ඉංග්‍රීසි ඕන නෑ කියලා. එතකොට මට විදුහල්පතිතුමා හිටියේ සුගතමුණි ඥානසිරිස. හරිම හොඳ මනෝවිද්‍යාව පිළිබඳ පොත් රාශියක් ලියපු ශිෂ්‍යයන් එක එක්කෙනාව වෙන්වෙන්ව දක්ෂකම් හඳුනා ගන්න පුළුවන් වුණ කෙනෙක්. ඔහු මට කිව්වා මෙන්න මේ වගේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා, මම හිතනවා ඔබ තමයි මේකට ආවිත්තේ කියලා. මමත් විමලසේන පෙර මහත්මයාත් කොඩිපිලි කුලතුංග අපි කීට දෙනෙක් ගියා. ගිහිලා ඉතින් ඉස්ලාම කිව්වා ඉංග්‍රීසි භාෂාව එපා කියලා ඔගොල්ලෝ කියනවානේ. ඒ ඔගල මතේනේ, මගේ මතේ ඊට වඩා වෙනස්. අයෙම කියන්න එපා, මම එහෙම තමයි කියන්නේ. දැන් ඔය ඊළඟට කියන්නේ ඔයාට කියන්න වෙන එහෙම කරන්න එපා කියලා. දැඩි ලෙස පහර දීලා සිළු දෙනමයි ලෙව්වා. මම හරි කනගාටු වෙනවා, මම මේක කියන්න විචගෙන. ඒක හොඳ කර්මනාකරන ක්‍රමෝපායක් නෙවෙයි. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. මම ලන්ඩන් වලට යනකොට, ඉගෙන ගැනීමට යනකොට මගේ හිතුව විද්‍යාලතුමා හම්බුණා. එයා කිව්වා විල්සන් එදා ඉංග්‍රීසි භාෂාව එපා කියලා. මේ ඒකට ඔයාත් සහයෝගය දුන්නා නම් පලවා හැරියේ නැතිනම් අද වඩ ලන්ඩන් ගියම් මෙතනින් කටුනායකින් එහාට පැසට පස්සේ සිංහලෙන් වාට කතා කරන කිසි කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඇත්ත. ඒ නිසා අද පන්ති දෙකක් හැදුනා. ඒ මෝඩ වැඩි නිසා පන්ති දෙකක් හැදුනා. ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි පිරිසයි, ඉංග්‍රීසි භාෂාව කතා නොකරීම නිසා මුළු ගැන්වුණු දරු රාශියක්. අද මොකද වෙලා තියෙන්නේ? අද පුද්ගලික පන්ති වලට යන තැනටම දෙමෝපියන් දරුවන් කෙලිම පන්ති දෙකක් හැදුනා. මේක ප්‍රධානම දේ තමයි නැතිකම බැරිකම උරච්ච කර කර බලයට එන්න ඕන කැම්පිරිසක් කැමති පිරිසක් ඉන්නවා. හැබැයි නැතිකම නැති කරන ක්‍රමෝපායන් කියන්නේ. හැබැයි මගේ මමත් ජයන්ත විරසිංහ මහත්මයා දැනට අපි සැලසුම් කරලා තියෙනවා වැඩසටහන රාශිය. ශ්‍රී ලංකා පදනම ආයතනයේ මම ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය විදිහට සේවය කරනවානේ. කරනවා මේ ආරජ දේශකතිකාචාර්ය විදිහට. ශ්‍රී ලංකා පදනම ඇත්තේ භාරත හිරත් මහත්මයා, මහාචාර්ය දේශකතිකාචාර්ය භාරත හිරත් මහත්මයා, මහාචාර්ය විජයරත්න එවැනි අය අපි එකතුල හදලා තිනවා තාරුණ්‍ය ගෙනා යුත්තේ කොයි මටද කියන වැඩසටහන. මේක ජයන්ත වීරසිංහ මහත්මයාත් සහභාගී කරලා අපි මේක රට වටා ගෙනියන්න ඔයස ප්‍රපෝසල් එක අපි මේ වැඩ පිටවල දෙනවා. ගෙනියන එක ඒකලංග වැඩක්. හැබැයි මම හිතනවා මේ තරුණ පරපුරට දොස් කිය කිය තරුණ පරපුර මේ ආයාලය යන එක නවත්වන්න නම් මම කියනවා මගේ වැඩසටහනවලදී මම හැමදාම මේව කරනවා. ඒ අය තුළ සැඟවුණු දක්ෂකම් හඳුනා ගන්න ක්‍රමෝපායක් හදන්න. සාජතතා, දක්ෂතා, කුසලතා තියෙන තරුණ අනන්ත ප්‍රමාණ දෙන්නවා. අපි කාර් හදපු රටක් මේක. අපි කාර් හදුවනේ පොව දවසේ. අපි පිටරටට හාල් හදපු රටක්. අපි රට ණය දුන්න රටක්.
අද අපි මේ තැනට පත්තුනේ කොහොමද? හොඳයි මහේෂ්ක. හරි ඔබතුමා නැවතවතාවක් අපි වැඩසටහනට එනවා. මහා බාල කාලේ වැඩසටහනේ අපි ඉන්නේ. දැන් මේ පුංචි කාලේ තිබ්බ හීනේ මේ රංගන ශිල්පියෙක් වෙන්න ඕනි කියන එකද නෑ? එහෙම නැත්නම් මේ සූපවේදී නෑ, සූපවේදී නෙමෙයි හෝටල් කරනවා කරන්නේ මම කියලා පරිපාලනේ. ඒ පැත්තට යන්න ඕනි කියලාද? නෑ, අත්වශයෙන්ම කුඩා කාලේ අර හැමෝම කියන වගේ පයිලට් කෙනෙක් වෙන්න එහෙමනේ මගේ නෑ, එහෙම එකක් තිබුණේ නෑ. මගේ අපේ මවගෙන් අහන හුඟක් වෙලාට, මොකද මගේ අනිත් සහෝදරයන්ට වඩා මාව කොහෙ ගියත් මේ මොකක් කර හේතුව නිසා කැපී පෙනුණා. ඒපාර අම්මා කිව්වේ නෑ, මට ඕනේ එයාගේ ගෙනුමෙන් එයා තුළ තියෙන අමතර දක්ෂකම් වලින් තවත් කෙනෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් වුණොත් ඒ මට හොඳටම ඇති කියලා. ඒක තමයි අදත් මම කරන්නේ. ඔබතුමාට තිබ්බද හීනයක්? ඒ කියන්නේ දැන් ඔය අම්මා කියනවා මෙහෙම කතාවක්. මට තිබෙච්ච හීනේ මේ මාතෘභූමිය ගැන පුදුම. මොකට මං කියන්නම්, මං බිම පෙරේ පෙර යඬුවා සීගිරියට තාර ගහපු වෙලාවේ 60 දශකයේදී. තාර ගහලා තුන සීගිරියට. ඒපාර මේ ගැන මං විශ්වාසපුණ හරියට. ඒක මට තිබුණා මගේ මේ සිරුර තුල. ඒපාර මගේ සහෝදරයා කිව්වා, ඇවිල්ලා ප්‍රොෆෙසර් කිව්වා, ප්‍රොෆෙසර් ලුචියානෝ මරෙන්ස් ඉතාලි ජාතික එතුමා ගෙනල්ලා තිනවා ලංකාවේ. ගෙනල්ලා දැන් එතුමා මේක පටන් අරන් තිනවා කියලා. මං ඉතින් මේක නිතර කියන මම මේ පොඩි දරුවෙක් මම කියන මට යා හම්බෙන්න ඕනේ බලන්න ඕනේ කියලා. පසු කලක මගේ සහෝදරයා මාව දකුණේ බෙන්තොටදී ලුචියානෝ මරෙන්ස් මහත්මයා ළඟට එක්කන් ගිහලා අපි කතා කරුවා. ඒ නිසාමයි චරිතයක් නාට්‍යයේ ලුචියානෝ මරෙන්ස් කියන චරිතය තියෙනවා චරිතයක් නාට්‍යයේ. හොඳයි, බොහොම හැඟීමෙන් බොහොම ආදරෙන් රටගෙන කතා කරනවා. ඉතින් බොහොම වටිනවා ඒක අපිට. අද වැඩසටහන අහගෙන ඉන්න අපේ වැඩිහිටියෝ විතරක් නෙමෙයි, අපේ දරුවෝත් අහගෙන ඉන්නවා. ඒක නිසා වන්න මම හිතන්නේ මේ වැඩසටහන හුඟක්ම වටීවි ඔයගලන්ට. මේ පුංචි කාලේ අම්මා මාමා කියන චරිත දෙක ඇරුණාම තවත් සමීප වෙච්ච කවුරු හරි ඉන්නවද ඔබතුමාගේ ජීවිතේ? ආච්චි, අම්මා, සීයා මේ අය ගත්තාම? මගේ ලොකු ලොකු අම්මා, මට මතකයි මම දවසක් තිස්මාරාමයට යනවා. ඒ යනකොට මාත් එක්ක හිටියා මහාචාර්ය ඉනික පුස්කෝක, නොබුකු යමදා මේ වගේ අය කට්ටියක් සමග යන්නේ. ඒතකොට යනකොට මට මේ හරි ආසාවක් තුනේ පසු කරගෙන අපේ ලොකු අම්මා ඉන්න නිවස. ඊට පස්සේ මම කරපු වැඩේ මේ අයට කිව්වා, ඕගොල්ලෝ මට විනාඩි 5ක් දුන්නොත් මම ඕගොල්ලන්ට දවස් දෙකක් මගෙන් දෙනවා කියලා. ඒ කියන්නේ මම ඇත්තටම දවස් දෙකක් ඒ අය සමග ගත කරන්න ගියේ මේ පොඩි සමීක්ෂණ වගේක් කරන්න. එපා ඉතින් නවත්තලා ගිහිල්ලා ම ලොකුවම බලලා යනකොට ලොකුවම කෑම කනවා. මට හරිය පුදුම ආදරයක් තිබුණේ. ලොකුවම කකර මට කවුවා, කෑම කෑවුවා. හලෙල වතුරක් බිලම දුවගෙන ආවා. එල බස් එක නැගම කෝච් එක නැගම ඔක්කොම අපුඩි ගෙවුවා. අපුඩි ගාලා අර ඩොක්ටර් ඉනික පුස්කෝක යාළඟ තිබිච්ච හැංක් මේ ලේන්සක මේ වරනවා. බස් මම හිතුවා ඇයි කියලා. මේ පැත්තේ තියෙන පී දෙගන්න කියලා මම උනේ මැල්ලුම් කැලු වගේක් තියෙනවා මේ දෙපැත්තේ. ඉතින් හරි සුන්දර අත්දැකීම්. ඉතින් ඒක තවත් දෙයක් තමයි, මම ලන්ඩන් වල ඉඳලා මගේ ගෙදරට කතා කරුවා. කතා කරේවා ලොකු ලොකු අම්මට මොකද කියලා. ආ නෑ මොකුත් නැහැ රත්නේ කියලා වයිෆ් කිව්වා. රත්නේ මොකුත් නැහැ මේ කියලා. ඊට පස්සේ මට මම දැක්ක ලොකු අම්මයි මමත් කාමරේ ඉන්නවා. ලොකු අම්ම ඉඳන් කොට්ටේ ගිනි ගන්නවා. ඊට පස්සේ මගේ එයාගේ ලොකු අයට මම කතා කළා, මගේ බිරිඳගේ ලොකු අයට මොරිස්ට කතා කළා. ඇහුවා මොරිස කොහමද තොරතුරු කොහමද කියලා කතා කළා. මොරිසක කිව්වා මේ ඔයා එනවාද අපි දැන් යන්නේ කියලා. මොකද කොහෙද කළුතර කියලා. කළුතර නේ ඔයගේ ලොකු මාන්තර වෙලානේ. ඒ නිසා මේ අපිට දැනෙන සිතිවිලි මම හැමතිස්සෙම කියන දෙයක් තියෙනවා. අපි තාම සිතගෙන හරියට හොයාගෙන නැහැ. අම්මා කෙනෙක් දරුවෙක් නලනකොට නැලවිලි ගිහින් නොකියා අම්මා තට්ටු කරන මෙහෙම දරුවාට නිදාගන්න ඒ අතේම ඒ රිද්මයට තට්ටුකොන ඇහැරවන්න. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ සිතිවිලි ගමන් කරවීමේ මහා බලයක් තියෙනවානේ. මුණු වෙන මුකුත් ඕනේ. මම මෙරේ දේශපාලඥයන්ට මේ දින ජනාධිපතිතුමාටයි අගමැතිතුමාලා ඔක්කොම එකක් කියනවා. අපි හැමෝම අම්මට දාව උපදින අය. අම්මා දරුවෙක් බරට ආවම අම්මා තමයි පළවෙනි කලමනාකරන රීති පහ උගන්වන්නේ. නීති පහ උගන්වන්නේ. එකක් තමයි අම්මත් දරුවගේ බාර ගන්නවා. දරා ගන්නවා. දෙකයි තුන්වෙනි එක කැප වෙනවා. හතර වග කියනවා වග වෙනවා. මේවා තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඩෙඩිකේෂන් ජීවෝසන් accountability responsibility කියලා. වෙන මුකුත් කරන්න එපා මෙරළේ දේශපාලඥයෝ. මම මේක ජනාධිපතිව දන්වලා ලැබුවා කියන්නේ ජෝන් බයිඩන් මහත්තයා දන්වලා ලැබුවා. ඔබ අම්මා කෙනෙකුට දාව ඉපදුණු පුතෙක් නම් ඇමරිකාව ගොඩ ගන්න කළ හැකි දෙන්නේ මෙන්න මෙයයි.
අපේ කාල කරනව නැද්ද කියන මම දන්නේ නැහැ. මම කියන්නේ ඕනේ අම්ම කෙනෙක් එක කරනවා. තන ගැබිනි මාතෘ පිළිසින ගන්න දරුවා වගකීම වගකීම වගවීම කැපවීම භක්තිය ළඟට මේ තනතුර බාර ගන්නවා දරා ගන්නවා. එතනේ කරන්නේ ඒක තමයි මමත් කරන්නේ දැනට. මම ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට බාරගෙන තියෙන තනතුර උදෙසා මේ වැඩසටහන් රාශියක් සැලසුම් කරනවා. ඒවා ජේෂ්ඨ කථිකාචාර්ය ඔහු තමයි මගේ පීඨයේ අධිපතිතුමා. දැක්කක මම මේක බාර කරනවා. මේක අපි කරමු. මේක කරන්න ඕනේ. ඒ නිසා මම අදටත් කියනවා මේ තරුණයන්ව එක් එක් චෝදනාවට ලක් වෙනවා. තරුණව තමන්ගේ ජීවිත එක එක ඉසව් වල යනවා. මම රජයන් දෙකකට දුන්නා. හෙට දවසේ තරුණයා ගැන අද දවසේ කතා බහක් කියන වැඩසටහන ආරම්භ කරන්න. පාසලින් නික්ම යන්න පෙර දරුවා විනයගරුක, ගුණගරුක, නීතිගරුක යහපත් ඵලදායි පුරවශය කරන ඒ ඉලක්කේ දැන් ඒක අපි පටන් ගන්නවා. ජයන්ත වීරසිංහ මහත්මයාත්, ශ්‍රී ලංකා පදනම් ආයතනයත් සුසංයෝගයෙන් හොඳයි. අපි ඒ සුභප්‍රතුම එකතු කරනවා ඒ වැඩසටහන සාර්ථක වෙන්න කියලා ඔබතුමාට. ඒත් එක්කම මේ අපි වැඩසටහනේ අවසාන කතාබහට ඇවිල්ලා තියෙන විනාඩි කිහිපයට ඇවිල්ලා තියෙන්නේ මේ පුංචි කාලෙට අපි යම් එක දවසකට ඔබතුමාගේ හිත හුඟක් සතුටු වෙච්ච දවසකට මතක් කරන්න පුළුවන් දවසක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම මතක් කරන්න පුළුවන් සිදුවීම් රාශියක් වලින් මට මතකයි. මම කුඩා කාලෙත් මම සංගීතය කරනවා. ඒ නිසා මම අවුරුදු 11 ඔය මල්මාල දාපු දවස්වල තමයි මම හරි ප්‍රසිද්ධයි දැන් ඒ ගමේ. ඊට පස්සේ තිබුණා තොරණක් තිබුණා ඇතුගල්පුර කියලා හිටිය කවියෙක්. අපේ මාමල ඔය කට්ටි ඔක්කොම එකතුලා කරලා ඒ තොරණෙන් පස්සේ තිබුණා සංගීතය දවස්වල කියන බජව් කියලා. ඒකෙදි මාස්ටර් කෙනෙක් කියලා හිටිය කෝට්ටක් ඇඳලා එයා තමයි සර්පෙන එක වාදනය කරේ. බර මගේ සංවිධායකව කියනවා මිස මේ දරුවා වේදිකාවට ගෙනල්ලා අපි කරන්න. මම කිව්ව දැන් ඇති ඇති එපාපා පස්සේ එන්න කියලා. තබ්ලා කිව්වේ හිටියපු තබ්ලා මාස්ටර් නැගිටලා මට වාදනය කරන්න දුන්නා. ඒ වාදනය කරලා පස්සේ ඔහු එන්න 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 මේ වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන ඉතාල වේගෙම ඔහු වාදනය කළා. ඊට පස්සේ ඉවරලා මාව මෙහෙම උස්සලා පෙන්නුවා ඔක්කොම ශාලාවෙන් ණයට. මම මේක කියන්නේ මගේ ලොකුකම කියන නෙවෙයි. මට ඕනේ මේ රටේ කොච්චර අභියෝග බාරගෙන කුළු ගෙන්වනවද දරුවෝ. මොනතරම් ඉදිරියට එන්නේ නැතු දැන් දරුවෝ විතරක් නෙවෙයි. මම ලෙක්චර් කරනවා ලෙක්චර් හෝල් එකේ ඉන්න සමහර අයටම ඉදිරියට ඇවිල්ලා වචන පහක් කතා කරන කියලා අතරා දෙනවා අත දාඩිය දාලා. මේ පෞරුෂ වර්ධනේ හරි අවශ්‍යයි. මේ රටේ පෞරුෂ වර්ධනේ නැති නිසා තමයි ඕනෑම දේශපාලනයක ඒ අයට කැමති කැමති දේවල් කළේ. පෞරුෂවදනේ රටේ ජනතාව තමයි අයිතිය තේරුම් අයිතිය තේරුම් ගත්තට මම කියන්නේ මේ ගිහිල්ලා ගහ මරා ගන්න නෙමෙයි. තමන්ට පෞරුෂයක් තියෙනවා. මේක තමයි රැකගත යුත්තේ. හොඳයි, බොහොම වටිනා කියන අදහස් අපිත් එක බෙදා හදා ගත්තා ඔබතුමාට. ගොඩක් ස්තුතියි. කාර්යබහුලයි ඔබතුමා මේ වෙලාවෙත් යන්න බලාගෙන ඉන්නේ මේ අධ්‍යයන කටයුතු වෙනුවෙන්, අපේ දේශන කටයුතු වෙනුවෙන්. ඉතින් අපි බොහොම මේ කැමැත්තෙන් මැදිරියට පිළිගත් අද වැඩසටහන වෙනුවෙන් ඉතින් වටිනා කාලය වෙන් කරා. බොහොමත්ම ස්තුතියි. නෙත් කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා නැවතවතාවක් සහ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු ලස්සන නිර්මාණ අපිට දෙන්න අපි බලන්න බලාගෙන ඉන්නවා. අපි වගේම ශ්‍රී ලංකාවේ හැම දෙනාම, ලෝකවාසී හැම දෙනාම ඉන්න නිර්මාණ රස විඳින්න බලාගෙන ඉන්න. ඉතින් වටිනා කියන කාලේ අපි වෙනුවෙන් මිඩංගු කළාට වේසන් ගුණරත්න මහත්මයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මට තප්පරයක් දෙන ස්තුතිවන්ත වෙනවා නෙත් නාලිකාවට බැලුම් ගල වැසතරහන වැනි અભීතව ඉදිරිපත් කරන මේ රටට පළදායි වැඩදායි වැසනාන් කරන ඔබලාටත් බොහොම ස්තුතියි. මේ අහන් ඉන්න අයට මම කියන්නේ තමන්ගේ තරුණ දරුවන්ව රැකගැනීම උදෙසා නිසි වැඩපිළිවෙලක් හැදෙන රටක් වේවා මේක. අවසාන වශයෙන් කියන්නේ චීනයේ හිටපු තරුණයන් එකතු කරලා ඇමරිකාවට ඇරලා පුහුණු කරලා ගෙනාව ආයි චීනයට. ගෙන තමයි අද චීනයේ ලෝකෙ බලවත්ම රාජ්‍යයක් කරලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් පාඩම් ඉගෙන මේ රට ගොඩනගන්න දැන් ඒ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ජය වේවා. ජය වේවා ඔබතුමාට. මාතෘභූමි ජය වේවා. ඔබතුමාට නැවතවත් බොහොම ස්තුතියි. ඔබටත් බොහොම ස්තුතියි අපේ වැඩසටහන ශ්‍රවණය කළාට. එහෙනම් ලබන සතියේදී සෙනසුරාදා උදේ 10ට මෙවැනිම අපූර්ව වැඩසටහනකින් අපි මුණ ගැහෙමු. ඔබට බොහොම ස්තුතියි. මා බාල කාලේ